කරන්න ඔගලන්ට සැප්තැම්බර් මාස අපේ රිවිෂන් පන්තියේ වැඩපිළිවෙල ගැනවා දැනුවත් කරන්න. අපි සැප්තැම්බර් මාසේ රිවිෂන් පන්තිවල පටන් ගන්නවා සමතරිත්තාවය කියන ඉතා වැදගත් එකක. අපි සැප්තැම්බර් මාසේ අපි ඔක්තෝම්බර් මාසේ ගණන් හදලා බැලුවොත් ඔයාට විභාගයට කලින් නොවැම්බර් 25ට කලින් ඔයාට ගෙඩිපිටින් පාඩම් කරන්න ඉතුරු මාස දෙකයි තියෙන්නේ. තමයි සැප්තැම්බර් සහ ඔක්තෝම්බර්. ඊට අමතරව ඉතින් නොවැම්බර් මාස දවස් කිහිපයක් වට හම්බ වෙනවා පාඩම් කරන්න. නමුත් ඔයාට ගෙඩිපිටින් පාඩම් කරන්න කියලා හම්බ වෙන දවස් කිහිපය අපි සලකලා බැලුවොත් ඔයාට හම්බෙන්නේ ඇත්තටම ඔක්තෝම්බර් මාසේ සැප්තැම්බර් මාසේ කියන මාස දෙක විතරයි. සැප්තැම්බර් මාසේ අපි සමතුලිතතාවය පටන් ගන්නකොට මම සමතුලිතතාවය වැදගත්කම කිව්වොත් ඔයාට සමතුලිතතාවය පාඩම කියලා කියන්නේ ඔයාට එල්එල් පේපර් එකේ ලකුණු 18ක් 20ක් අතර ප්‍රමාණයක් හම්බ වෙන ඉතා වැදගත් කොටසක්. අපි රිවිෂන් පන්තිවල දැන් ඕගනික් කෙමිස්ට්‍රි සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපි පටන් ගන්න ඉතා වැදගත් එකේ මම කලින් කිව්වා වගේ සමතුලිතතාවය. සමතුලිතතාවය කියලා කියන්නේ ගණන් හදන්න තියෙන පාඩමක්. ඒකේ සිද්ධාන්ත, ඒ කියන්නේ අපි කියන තියරි පාර්ට් එක, ඒ කියන්නේ අර ඕගනික් ඉනෝගනික් වල සාපේක්ෂව අඩුයි. නමුත් සමතුලිතතාවය කියලා කියන්නේ වාට තියරි ටිකක් අඩු වුණත් ගණන් වැඩිපුර හදලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ වැදගත් ඒකකයක්. ඉතින් මේ එකකින් වාට මේ යුනිට් එකකින් වාට ලකුණු 18ක් 20ක් අතර හම්බෙනවා කියලා කියන්නේ ඔයා පන්තියේදීම ඔයා ගුරුවරයාත් එක්කම ගණන් ටික හදලා හරිද ඒක මේ සජීවීව ගුරුවරයාත් එක්ක සම්බන්ධලා ඒ ගණන් හදන්නේ කොහොමද ගණන් වල තියරි ඇප්ලයි කරන්නේ කොහොමද ඒ ටික ඉගෙන ගන්න ඕනේ කොටසක් තමයි සමතුලිතතාවය. ඉතින් ඒ නිසා පන්තියේදීම අපි මේ වැඩේ ඉවර කරගමු. අපි හිතනවා මේක ඔන්ලයින් සෙෂන් දාලා ළමයට කවර් කරනවා කියන එක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. මොකද ඔයා පන්තියේදී මේ පාඩම ඉවර කරගන්න ඕනේ හේතුව පන්ති ගුරුවරයත් එක්ක එකට එකතුලා ගණන් හදන්න ඕනේ මේ පාඩම. ඉතින් මේ වැඩේ කරගෙන අපි යමු. ඔයා ඕගනික් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි සහිත අපි කලින් කරපු විවිධ කොටස් විවිධ එකකෝ ඉතා හොඳින් අපේ රිවිෂන් පන්ති හරහා සම්පූර්ණ ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මම කියනවා සමතුලිතතාවය පාඩමටත් ඒ විශ්වාසයෙන් එන්න. ඔයා දන්නවා අපි ටියුට්ස් අපි ටියුට් ටැග් නිකන් අරන් බලන්නකෝ පන්ති අපල ළමයි කොහොමද දන්නවා. ඒ ටියුට් එක කොච්චර සම්පූර්ණ මේ කියන්නේ අංග සම්පූර්ණයෙන් නිවැරදිව හරි ෆ්ලෝ එකක් යටතේ සිද්ධාන්ත විස්තර කරලා තියෙනද දන්නවා. ඉතින් සමතුලිතතාවයත් ඒ වගේම වටිනා ටියුට් පැක් එකක් වට හම්බෙනවා ගණන් මහත් ඔගයක් එක්ක. අපි ලේසිම ගානේ ඉඳන් රිවිෂන් පන්ති ළමයට හදන්න පුළුවන් ලේසිම ගානේ ඉඳන් හදන්න පුළුවන් අමාරුම ගාන දක්වා රිවිෂන් පන්ති අපි හදනවා. ඒ ටික පන්තිම මම සාකච්ඡා කරලා ඉවර කරනවා. ඒ නිසා විභාග බහුවරණ ප්‍රශ්න ඒ ටික ඔක්කොම පන්තිය සාකච්ඡා කරනවා. ඒ නිසා මම කියන්නේ සැප්තැම්බර් මාසේ වාර කලින් පන්ති ආව විශ්වාසයෙන් පන්ති එන්න. අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන ළමයිනුත් සමතුලිතතාවයකින් ඉස්සලා තියෙන පළවෙනි වතාවේ එක්සෑම් ලේ ළමයි වෙන්න පුළුවන්, සෙකන්ඩ් ෂේ තර්ඩ් ෂේ ළමයි වෙන්න පුළුවන්, හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. මම දවස් ටික කියන්නම්. අපි පටන් ගන්නේ ගම්පහ සිසිජි ආයතනයෙන් ඉස්සලාම සැප්තැම්බර් 3 වෙනිදා අඟහරුවාදා අපි උදේ 7:30 රිවිෂන් පන්ති තියෙනවා. ඊට පස්සේ ගම්පහයි පළවෙනි කණ්ඩායම, ගම්පහ දෙවෙනි කණ්ඩායම සැප්තැම්බර් 8 වෙනිදා ඉරිදා උදේ 7:30 ඉඳන් දවල් 2 වෙනකම් රිවිෂන් පන්ති තියෙනවා. ඊට පස්සේ නුගේගොඩ සිසිජි කේ පන්ති පටන් ගන්නේ සැප්තැම්බර් 4 වෙනිදා සමතුලිතතාවය පටන් ගන්නනේ. බදාදා උදේ 7:30 ඊට පස්සේ රත්නපුර සිසිල් කායතනේ සැප්තැම්බර් 6 වෙනිදා ඒ කියන්නේ සිකුරාදා උදේ 7:30 අපේ රිවිෂන් පන්ති තියෙනවා. ඒ දවස් කිහිපෙට අදාළ ඔයාලට සමතුලිතතාවය ආරම්භ වෙනවා. ඕනනම් ළමයෙක්ට පළවෙනි දවසේ අපිට කියන්නේ මේක ෆ්‍රී එන්ට්‍රන්ස් එකක් තියෙන හැමෝටම බලන්න පුළුවන්. අපි සමතුලිතතාවය කරන විදිය, සමතුලිතතාවය පාඩම් පුගන්නන විදිය. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයෙන් එන්න අපි සමතුලිතතාවයේ ලකුණු 18ක් 20ක් අතර හම්බ වෙන කොටසක් මම කලින් කිව්වා. ඉතින් සමතුලිතතාවයේ ලකුණු 18මකට එකතු කරන්න පුළුවන් ඇත්තට. මේක මොන ගණන් හදන පාට් එකක් තියෙන්නේ. සිද්ධාන්ත මහ ගොඩක් නැහැ. කියන්නේ ඉනෝගනික් ඕගනික් වගේ බර සිද්ධාන්ත අර පිටු ගණන් අපි දින සිද්ධාන්ත නැහැ මේකේ. සිද්ධාන්ත හරි පොඩ්ඩක් එක ගණන් ගොඩක් හදුවොත් මේ ලකුණු ප්‍රමාණය වලට ඇත්තටම ඉක්මනට එකතු කරගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය. ඒ නිසා මේ ලකුණු 18 20 අපි අනිවාර්යෙන් පන්තියේදී මේකතු කරගමු. ඒ නිසා ඔයාලා හොඳ මාසෙ සැප්තැම්බර් මාසෙ කරගන්න සමතුලිතතාවය පාඩම උඩ දාගන්න. එහෙනම් අපි පන්තියේදී හම්බෙමු. කට්ටියටම ජය වේවා.